ඔයාලා ෆොටෝෂෝට් එක කරන අතරතුර ඔහලගේ කැමරාව මොකක්කරි වෙනසක් වෙනවා. ඔයාට හිතාගන්න අත් බෑ මොකක්ද මේ වනේ කියලා. නමුත් ෆොටෝෂෝට් එක කරගන්න වෙන්න ැහ මොකද ඔයා ඕන විදිට කැමරාව හසුරුව ගන්න බැරි වෙනවා. ඔයා කොච්චර කල්පනා කරක් ඔයාට මේ ප්‍රශ්නය මොකක්ද කියලා තේරුම් ගන්න බැහ. අන්න ඒ වගේ නොහිතන වෙලාවල් වලති වන වැරදින් එහෙමත්නක් නම් අත පසුහීම් අන්න ඒ අතරින් කහිපයක් ගැන අපි අද කතා කරමු එස්සර් කැමරා ෆටෝග්‍රපි පාඩම් මාලාවත් එක එක වෙලා ඉන්න ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. හරි අංක එක ඔයාලා ෆොටෝෂූට් එක කරන අතර තුරදිී ඇප්පච්ච එක වෙනස් කරන්න බැරි වෙනවා. ඔයාලගේ කැමර එකේ ශටයක මෙන්න මේ විදියට වෙනස් කරන්න පුළුවන් නමුත් එක්ස්පෝසයක වෙනස් කරන වෙලාවට අත්‍යවශ්‍යම දෙයක් වන ඇප්චයක අඩු වැඩි කරන්න හදන වෙලාවටමන්න මේ වගේ එල්ලකුරක් එහෙමත් නැත් නම් එරමාකිකක් ඔයාලගේ කැමරාාව වැටෙන්න පුළුවන්. මෙන්න මේ දේ වෙන්න පෙධනම හේතුව තමයි ඔයාල කලබලට වැඩරද්දි එහමක් නැත් නම් අත වැදිලා මෙන්න මෙතන තියෙන ලොක් සවිච්චක ඔන්නවෙලා තියෙන්නේ මෙන්න මේ සවිච්චික ඔන්නු නහම යාට ඔයාලාගේ ඇප්චයක වෙනස් කරන්න බැහැ ඒක ඒ විදිටම තියෙන තැනම ලොක් වෙනවා. දැන්න අපියේ ලොක් එක ඔෆ් කරලා බලමු ඔයාලට පේනවනයද දැන් කිසිම ප්‍රශ්නයක් නැතුව ඇපචයක වෙනස් කරන්න පුළුවන්. අංක දෙක ඔයාලා ෂට් එකට ගිහින් කැමරායික ෂටර් කරන වෙලාවට ෆොටෝයික කැප්ච වෙනවා නමු ෆෝකස්වෙෙන නැහැ ඔයාලට හිතාගන්න බැරිවෙලාවල් තියෙනවාන්න මේ වගේ අවස්ථාවලද. චෙක් කරන්න ඕන ඔයාලගේ ලන්ස එකේ ෆෝකස් මොඩ්ඩ එක ඔටෝ ෆෝකස් ද හෙමත් නැක් නම් මැනුවල් ෆෝකස්ද තියෙන්නේ කියලා බොහෝදුරට මේ ෆෝකස් නොවෙන්න හේතුව වෙන්නේ ඔයාලගේ ෆෝකස් මොඩ්ඩක මැනුවල් මොඩ්ඩෙට වැටි ඇති අන්න ඒ වෙලාවට මෙ මේස විච්චක ඔටෝ ෆෝකස් මොඩ්ඩට වෙනස් කරලා ඔයාලට නැවතත් ඔයාලගේ ෂූට්ට එකා රම්භ කරන්න පුළුවන් දැන් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳට ෆෝකස් කරලා ටි කප් කගන්න පුලුවන් අංකතුුණ අපිට වෙඩින් ෂෝට් එකකදි වගේ අත්‍යවශ්‍යම කාරණයක් තමයි කට්ෂොට් කැප්ච කරගන්න එක මෙන මේ වෙලාට ඔයා බ්‍රයිට් ලගේ හැන්් හෙමත් නැත්නම් බරිීංග මේ වගේ දේවල්ල කට්ෂොට් කැප් කරගන්න බලනවා ඒ වගේ අවස්ථාවල දෙවාස් ළඟටම ගිහි ෆොටෝය එක කැප්ච කරගන්න හැදුවත් ඔහයා ලගේ කැමරායකෙන් ෆෝකස්වෙනි නැතිවෙන්න පුළුවන්. මේදයට හේතුව තමයි මැක්්‍රෝ දුර ප්‍රමාණය ඒක කියන්න වාලගේ ලෙන්සකේ ඉදං සබ්ජෙක්ටග තියෙන දුර ප්‍රමාණය උපරිම ළඟටයන්න පුළුවන් ප්‍රමාණයක් ඒ ලෙන්සකට ලබාදිලා තියෙනවා. ඔයාලට පේනවද මන් ළඟ තියෙන මේ කැනන් හත්තෑවයි තුන්සිිය ලෙන්න්සකේ මැක්රෝ එකයිදදසම් පහයි මීටර් එහෙමත් නැත්නම් හතරයිද්දසම නමයයි අඩි කියල සඳහන් වෙලා තියෙනවා. ඒ කිය අන්න යාල මේලෙන්සිකින් ෆොටෝ එකක් කැප්ච කනඕන අනි වාරයෙන් සබ්ජෙට්කන්ද. මීර් එක හමාරක් පිටිුපසින් ඉන්න ඕන. මීටර් එක හමාට වඩා කිිට්ටුවට ඔයාලා ආවොත් ඔයාලාගේ කැමරාකින් ඒ ෆොටෝ එක ෆෝකස්වෙනි නැහැ අන්න ඒ විදියට හරිදුර ප්‍රමාණය තියාගෙන ඔයාලා ෆොටෝ එක කැප්චකරොත් මෙන්න මේ වගේ ලස්සන කට්චොට්ටක් ලබාගන්න පුළුවන්. හැමලෙන්සකේම මේ විදදිහට මීටර් එක හමරක් නෙමෙයි. ලේසකෙන් ලෙන්සෙට වෙනස් වෙනවා සමහර ලෙන්ස් තියෙනවා ඔයාලට අපිහතමු රිංග් දෙක්වා කට්චොට්ටි එකට ගන්නවා කියලා ඒ රිං දෙෙක ලඟටම ගිහින් ෂූත්් කරන පුළුවන් තරමේ තියෙන ලෙන්ස් පවා ඔයාලට මිලදී ගන්න පුළුවන් අංක හතර. හරි දැන්න අපි බලමු ටිකක් වෙනස් විදිහෙ ප්‍රශ්ණයක් ගැන. ඔයාලා හොඳට ෆෝකස් කරලා කැමරයිකින් පොටෝ එකක් ඇප්ච කරගන්නවා. ඒ ෆොටෝ එකෙටත් හොඳට ෆෝකස් තියෙනවා. මුත් ඔයාලට වවි යින්ඩරකින් ඇතියාගෙන්ඉන්න තැනි ඔයාලට පේන්නේෙ බොඳවෙලා. මෙන්න මේ වගේ කැටලුවක් ඔයාලට ඇවිල්ල ඇති අන ඒවගේ දෙයක් කෝමද විසිඳගන්නේ. මෙන මේදේට හේතුව තමයි ඔයාලගේ ඇහැයි වෆයින්ඩ එකයි අතර තියෙන දුර හරියට බැලංසවෙලා නෑ කියන එකයි. අන ඒනිසා තමයි ඔයාලට මේ ෆොටෝ එක බොඳවෙලාවගේ පේන්නේ. මෙන මේ දේවාලට හදාගන්න පුළුවන් මේවිෆයින්ඩ එක ළඟමතියෙනවා උඩින් දනරිනගහපු දැතිරෝධයක්ගේ ස්විච්චකක්. අන්න ඒ ස්විච්චක කර කලා, ඔයාලගේ ඒ ප්‍රමාණයට විෆයින් රකන් හොඳට පැහැදිලිව ෆොටෝ එක පේන විදිහට එජස් කරගන්න පුළුවන් දැන්න ඔයාලාට වෆන් රකම් බලන වෙලාටත් ොටෝ එක කැප්ච කරලා ඩිස්පලේකම් බලන ලාවටත් එකම ෆෝකස් එකක් තියෙනවා කියලා පැහැදිලිව බලාගන්න පුළුවන් මෙන්න මේ විදිහට සටන්ස් හදාගත්තට පස්සේ අංක පහා හරි ඔයාලා එක පාරටම ෂූට්ටිකට ගිහින් ලෝකේෂන් එකට ගිහින් ෆොටෝස් කැප්ච කරන්න බලනවා නමුත් ඔයාලගේ කැමරායක ෂටවෙනි නැහැ යාල කොච්චර ෂටකරක් ඔයාලගේ කැමරයික ෂටවෙනි නෑ හිටපු ගමක් එකපාරට ඔයාල නොසිතන වෙලාවක කැමරාව ශටවෙන්න පුළුවන්. මෙන මේ දේට හේතුව තමයි ඔයාල කලින් දවසක යම් කිසි හේතුවක් මත ඔයාලගේ කැමරයකේ එලාම් එක ඔන් කරලා තිබුණ නම් මෙන්න මේ වගේ අදදැකීමකට ඔයාලට මුහුණ දෙන්න වෙනවා. ඔයාල අන්න ඒ වගේ වෙලාවට ඉක්මනින්ම ඔයාලගේ ටයිමර එක ඕෆ් කරගන්න ඕන. කය හරි ඔයා ෂූට් එකට ගිහින් ෆොටෝස් කැප්ච් කරන වෙලාවට මෙන්න මේ වගේ ගැස්සිලා හෙලවෙලාද ෆටෝ එකවදින්නේ. අන ඒ වගේ වෙලාවට ඔයා ඉක්මනින්ම චෙක් කරන්න ඕන මෙන මේ වගේ ඔයාලගේ ලෙන්සකට VRර් මොඩ්ඩ එකක් ඇවිල්ල තියෙනවද කියලා. අන ඒ විදිහට වR මොඩ්ඩ එකක් ඇවිල්ල තියෙනවනම් ඔයාලා ඒ VRර් මොඩ්ඩ එක ඔන් කරගන්න ඕන. ළඟට ඔයාලා බලන්න ඕන යාලා එක්ස්පෝසර් එක හදලා තියෙන්නේ ෂටයක අඩු කරලාද කියලා මෙන්න මේ පේන විදිට ඔයාලගේ කැමරයක ෂටයක ගොඩක් අඩු කරලා නම් තියන්නේ ඔයාලගේ ෆොටෝ එක ගැස්සිලා හෙළවිලාවදින එක ගැන අආය හිතන්න දෙයක් නැහැ ඔයාලා ඒ වගේ වෙලාවට කරන්න ඕන ඔයාලගේ ෂටයිස්පීඩ් එක එකක් වැඩි අගකරට ග ඕන සාමාන්‍ය අගයක් ලෙස දෙසයේ වගේ පවත්වගෙන යන්න දැන්න්නෝ ඇලට පුළුවන් කිසිම සෙලවීමක් නැති හොඳ ෆොට එකක් කැප්ච කරගන්න මෙන්න මේ වගේ. අංක හත ඔයා කලබෙලට ොටෝස්ටික කැප්චරෙන කැප්ච කරෙන යන ල ිස්ලේකෙන්ම් බලන ලාවට හොඳට තියෙනවා පේෙන්න්න පුළුවන් හැබැයි ඔයාලා ල්ලයිටමටි එකක් ප්‍රින්ට් කරන්න යන වෙලාවට හෙමත් නත් නම් එල්බම් එක ක්‍රේෂන් කරන්න යන ලාවට ඔයාලට පේනෝ ඔයාලා ගත්ත ෆොටෝස්වල ොස් ගතතියක් තියෙනවා ඩිටේල්ස් මදි ගතියක් තියෙනවා අන්න ඒක හේතුව තමයි ඔයාලා ෆොටෝස් කැප්චරන වෙලාවේ ක්ස්පෝස එක හදලා තියෙන්නේ SOෝ තාමත් වැඩියගේක තියලා අන්න ඒ නිසා ඔයාල නිත්තරම අවධානෙන් ඉන්නඕන අSOෝ ටිකක් අඩුුවගේක තියගන්න ඇවරජ්ජයක් විදිහට දෙසීය වගේ තියාගත්තාම හොඳයි අංක අට ි දන්නවා ෂූට් එකක් ඩින් ෂූට්ට එකක් කරන වෙලාවට අපිට තියෙන කාලය ඉතාමත් සීමිතයි අන ඒ වගේ වෙලාවලලද අපි ගොඩක් කල්බල වෙනවා මෙන්න මේ වගේ අවස්ථාවලදී අපි ෆොටෝස් කැප්චරගෙන කැප්චි කරෙන යනවා නමු නැවතත් කැමරාක ඔන් කරලා බද්දි. ඔයාලගේ ඩිස්පලේකේ බලාගන්න පුළුවන් වෙන්නන්නේ නෝ මෙමරිකාඩ් කියලා විතරයි. මෙන්න මේ ගැටරුුණක් තාමත් දරුණුයි අන්න ඒ නිසා ඔයාලා පුරුදුවෙන්න ඕන කැමරාය එකක් අතට ගත්ත ගමන්ම කැමරායකේ බැට්්‍රි මෙමරි කාට් ප්ලෝ කරලතියනවද කියලා බලන්න ඒ වගේම තමයි කැමරායක අතට ගත්ත ගමන් කැමරයකේ පටිය බෙල්ලට දාගන්නත් අමතක කරන්න නම් එපා. අංක නමය අවසාන වශයෙන් ඔයාලා අවධානය යොමු කරන්න ඕන වැදගත්ම කාරණයක් තමයි ඔයාල කැප්ච කරගන්න ෆොටෝ එකේ කොල්ටිය වල සූට්ි එක රම්භ කරන්න කලින්ම නිවහාරයෙන් කැමරාකේ ෆොටෝකෝල්ටය ගැන අවධානය යොම කරන්න ඕන Jg කෝල්ටයක ලාට්ම තියාගන්න ඔයාලා රෝෂූ් කරනවා නම් රෝකෝල්ටියයකත් උපරිමේම තියාගන්න අමත කරන්න එපා. අද වඩියක හොඳයි කෙලෙහිතෙනවනම් ලයි කරන්න ෂයා කරන්න කමෙන්ට් කරන්න අපිත් එක දිගටමරැදිලා ඉන්න සබස්ක්‍රයි් කරන්න අමත කරන්න එපා ඔයාලට සුබ් දවසත්